नमो बुद्धाय සෙනසුරාදා දවසේ හැමදාම පුංචි ඔබ බලාගෙන ඉන්නේ ගෞතම දරුව වැඩසටහන ආරම්භ වෙන තුරු. මොකද පුංචි ඔබ දන්නවා හොඳ දේවල් හොඳ විදිහට ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඉතින් හැමදාමත් ගෞතම දරුව වැඩසටහනින් හොඳම දේ තමයි පුංචි ඔබට මේ ආකාරයෙන් ලබා දෙන්නේ. අර කතාවක් තියෙනවනේ සෙවන දුන් ගහේ අතු බිඳින්න එපා කියලා. ඒ කියන්නේ අපිට යම්කිසි කෙනෙක් මොකක් හරි උපකාරයක් කළොත් අපි ඒ කෙනාට කෘතඥ පූරක වෙන්නට ඕනේ. ඒ කියන්නේ අපි කලගුණ සලකන්නට ඕනේ. දැන් අපේ අම්මා තාත්තා ගුරුවරු මේ හැම කෙනෙක්ටම අපිට පුළුවන් කලගුණ සැලකීම කියන උතුම් කාරණය සිදු කරන්න. බුදුරජාණන් වහන්සේ පවා මේ කලගුණ සැලකීම කියන එක ආදර්ශයෙන්ම අපට පෙන්වා දී තිබෙනවා. ওই කාරණේ මතක් කරමින් අපි සූදානම් වෙන්නේ අද දවසේදී ගෞතම දරුව ළමා වැඩසටහන මේ ආකාරයෙන් ආරම්භ කරන්න. ඉතින් අද දවසේදී වැඩසටහනට දායකත්වය ලබා දෙන මේ පින්වත් පිරිස අප සිහිපත් කළ යුතුයි. අද දවසේදී අපට දායකත්වය ලබා දෙනවා ටොරොන්ටෝහි පදිංචි පින්වත් හසින්ත නාගොඩ විතාන මහතා සහ චින්තා දුනුවිල මහත්මිය. මේ සියලු දෙනාම සිහිපත් කරමින් අපි සූදානම් වෙන්නේ අද දවසේදී ගෞතම දරුව වැඩසටහන ආරම්භ කරන්න. ඔබේ ජීවිතයට යහපත් දේවල් අපි එකතු කරන්නේ ඔබ ඒ දේවල් තුලින් ඔබේ ජීවිතය යහපත්ව හැඩගස්වා ගන්නවා කියන බලාපොරොත්තුව ඇතිව. ඉතින් අද දවසේදීත් අපි සූදානම් පුංචි ඔබට සදහම් මඟ කියා දෙන්නට. ඒ සඳහා පිනොත් ස්වාමීන් වහන්සේ සූදානමින් ඉන්නවා. අපි පිනොත් ස්වාමීන් වහන්සේව නමස්කාර පූර්වක පිළිගන්න අතර වාරේ පිනොත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා පුංචි ඔබට සදහම් මඟ කියා දෙන්නට. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. පින්වත් දුවේ පුතේ, අද දවසෙත් අපි මේ උදෑසන කාලේ චූටි දූල පුතාලට නංගිලා මල්ලිලාට අපි ආදරයෙන් සරණ ගියපු අපේ බුදුරජාණන් වහන්සේ ගැන ඒ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ ගැන ශ්‍රාවක සංගරුවන ගැන පුංචි දහම් කාරණාවක් සිහිපත් කරලා දීලා ඒ වගේම බුදුරජාණන් වහන්සේ අතීත සංසාරී පෙරම් පුරාගෙන පැමිණි ගමනේ බුදුරජාණන් වහන්සේ පුරුදු කරපු ලස්සන ගුණධර්ම ගැන කියා දෙන ජාතක කතාවක් නරඹලා ඒ වගේම අපි මේ ලංකාවේ තියෙන ලස්සන තැනක් අපි නරඹලා අපේ ජීවිතේට පිං රැස් කරගන්න ඒ වගේම ජීවිතේ ලස්සන කරගන්න උපකාර වෙන කාරණා ගැන කතා කරන වෙලාව. ඉතින් පුංචි දුවේ පුතේ, අපි මුලින්ම තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෝ හැටියට බුදුරජාණන් වහන්සේ අපිට වදාළ යුතුම් සිල් පද අපි ආදරයෙන් සමාදන් වෙමු. ආදරයෙන් බුදුරජාණන් වහන්සේට ඒ ධර්මයට ශ්‍රාවක සංගරුවනට අපි වන්දනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු.
සිල්පද සමාදන් වෙන්න කියන්නේ මේ විදිහට මම මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි සිල්පදයේ සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි සිල්පදයේ සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදි කාම සේවනයෙන් නයෙන් වැලකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි සිල්පදයේ සමාදන් වෙමි බොරු කීමෙන් වැලකීම නම් වූ බොරු කීමෙන් වැලකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි සිල්පදයේ සමාදන් වෙමි මත් පෙන්හා මත් පෙන්හා මද්‍රව්‍ය භාවිතයෙන් වැලකීම නම් වූ මද්‍රව්‍ය භාවිතයෙන් වැලකීම නම් වූ සිල්පද සිල්පදයේ සමාදන් වෙමි සිල්පදයේ සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර සංසාර දුකින් නිදහස් වීම පිණිසම සංසාර දුකින් නිදහස් වීම පිණිසම උපකාර වේවා උපකාර වේවා සාදු 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 අපිට මේ උතුම් ශ්‍රී සද්ධර්මය කියලා දුන්න කියලා දෙන අපිට ගොඩාක් ආදරය කරපු අපේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ අපි සිහි කරමු අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපි සියලු දෙනාගේම නමස්කාරය වේවා සාදු 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 ඉතින් පින්වත් දුවේ පුතේ කාලය ටික ටික අපේ ජීවිතෙන් ගෙවිලා යනවා අපි චූටි බබාලා විදිහට අම්මගේ කුසෙන් එළියට ඇවිල්ලා අම්මගේ අද්දකේ හැදිලා ඊට පස්සේ මේ පොළවට බැහැලා ටික ටික දන ගාගෙන ඇවිදලා ටික ටික අම්මා තාත්තගේ උපකාරින් හිටගෙන ඇවිදින්න පුරුදු වෙලා ඊට පස්සේ වචන කතා කරන්න පුරුදු වෙලා මෙහෙම අපේ ජීවිතේ ටික ටික දැන් ගෙවිලා යනවා කාලයක් ගිහිල්ලා අපි හැම කෙනෙක්ම වයසට ගිහින් අවසානී මරණයට පත් වෙලා මේ මනුස්ස ලෝකෙන් අපිට සමු ගන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම වෙනා අපි හැම දිනම ආයෙත් මිනිස්සු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙන්නේ මේ භයානක සංසාරේ අපි බොහෝ කාලයක් ඉඳලා තියෙන්නේ කොහේ කියලාද? අපි බොහෝ කාලයක් ඉඳලා තියෙන්නේ සතර අපායි ගොඩාකල් අපි ඉඳලා තියෙන්නේ සතර අපායි බුදුරජාණන් වහන්සේ අපිට වදාලා හරියට මහගෙදර වගේ කියලා නිරේ ඉපදිච්ච අපේ ජීවිතේ මහගෙදර යනවා වගේ කියලා දැන් අපි තාත්තා අපේ අම්මා පුංචි දූලා පුතාලගේ අම්මා තාත්තා හැමදාම සමහර විට උදේට ඔන්න මුදල් උපයන්න රැකියාවක් කරන්න ගෙදරින් පිටවිලා යනවා ආය හවසට ගෙදර එනවා ඊළඟට අපේ අයියලා අක්කලත් පාසල් යන වයසේ ඉන්න අයියලා අක්කලා නම් පාසලට යනවා ඊළඟට අපේ ලොකු අයියලා අක්කලා රැකියා කරනවා නම් ඒගොල්ලොත් ගෙදරින් එළියට යනවා හැබැයි ආය හවසට ගෙදරට එනවා ඊළඟට අපි බඩු ගන්න කඩේට යනවා අපි එක එක ගමන් යනවා හැබැයි ආයෙත් ගෙදරට එනවා ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුවේ පුතේ මේ භයානක සංසාර ගමනේදී කලාතුරකින් අපි මිනිස්සු අතරට එනවා ඊටාම කලාතුරකින් දිව්‍ය ලෝකෙත් යනවා අපි කරපු පින් වල උපකාරෙන් හැබැයි ආයේ බොහෝ වාර ගණනක් අපි
නිරී උපදිනවා සතුන් අතරේ උපදිනවා ප්‍රේතයෝ වෙලා කල්ප ගණන් බඩගින්නේ ඉන්න සිද්ධ වෙනවා පිපාසයෙන් ඉන්න සිද්ධ වෙනවා මේ විදිහට අපි මේ ලෝකවල නිතර නිතර උපදිනවා මේ භයානක සංසාරේ යනකොට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා ඒ වගේම තමයි දුවේ පුතේ මේ භයානක සංසාර ගමනේ අපි යනකොට අපි මේ මහ පොළවේ එක එක සත්තු වෙලා ඌරෝ වෙලා කුකුළෝ වෙලා ගවයෝ වෙලා එළුවෝ වෙලා මේ විදිහට නොඑක් සත්තු වෙලා ඉපදිලා මේ භයානක සංසාර ගමනේ යනකොට අපි අපේ බෙල්ල කපපු අවස්ථාවල දැන් කුකුලෙක් වෙලා ඉපදුනහම මිනිසුන්ගේ ආහාරවලට කුකුළු හදලා මරනවා එතකොට ඒ වගේ අවස්ථාවල බෙල්ල කපපු වාර තියෙනවා එළුවෝ වෙලා ගවයෝ වෙලා ඒ සතුත් අනුභව කරන්න මාස් පිනිස මරනවා මේ විදිහට මරනකොට ඊළඟට මිනිස්සු වෙලා භයානක හොරු බවට පත් වෙලා හොරකම් කරලා රජයට අහු වෙලා ඔන්න රජුරුව අල්ලගෙන යනවා රාජපුරුෂය ඇවිල්ලා ඊට පස්සේ අපේ බෙල්ල කපලා දානවා ඒ වගේ අවස්ථාවල අපේ මේ ශාරීරියෙන් ගලා ගිය පුලී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා මහා සාගරේ සතර මහා සාගරේ ජලයට වැඩි වැඩි කියලා එච්චර අපි මේ සංසාරේ ඉපදි මෙරි මෙරි ගිහිල්ලා තියෙනවා ඉතින් ඒ නිසා දුවේ පුතේ අපි අපේ ජීවිතේට කලාතුරකින් මේ මුණ ගැහිච්ච බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනේ අපි ගොඩාක් වීරිය කරලා මහන්සි වෙලා ගොඩාක් උත්සාහ කරලා සැප ලැබෙන පින් කර ගන්න ඕනේ මොනවද අපි කරන්න ඕනේ අපේ ජීවිතේට සැප ලැබෙන පින් කරන්න ඕනේ හැම වෙලෙම දානෙ පුරුදු කරන්න ඕනේ අපි සතුව තියෙන පුංචි දෙයක් හරි තව කෙනෙකුට අපි නොදී අනුභව කරන්න හොඳ නැහැ ඊළඟට අපි පුළුවන් හැම වෙලෙම අපේ ජීවිතයට සිල්පද ආරක්ෂා කිරීම දියුණු කර ගන්න ඕනේ සිල්පද කඩා ගන්න නැතුව නිරන්තරයෙන් අපි සිල්පද ආරක්ෂා කරන්න ඕනේ ඊළඟට අපි දැන් ඉගෙනගෙන තියෙනවා මෛත්‍රී භාවනාව කරුණා භාවනාව මුදිතා භාවනාව මේ වගේ භාවනාවක් පුරුදු කරගෙන අපේ ජීවිතේ භාවනාව කියන කුසලුත් අපි රැස් කරගන්න මහන්සි වෙන්න ඕනේ. ඉතින් දුවේ පුතේ මේ භයානක සංසාරෙන් නිදහස් වෙච්ච පිරිසක් හිටියා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන. කවුද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන. බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට මේ භයානක සංසාරය ගැන තීරුම් අරගෙන රජ පවුල්වල හිටපු රජවරු ඒ ඔක්කොම සැප සම්පත් අත්හැරලා බුදුරජාන්සේ ළඟට ආවා. ඊළඟට මහා ධනෙ තිබු සිටු පවුල්වල හිටපු සිටුවරු නොඑකයි මේ බුද්ධ ශාසනයට ආවා. දුප්පත් මිනිස්සුත් මේ බුද්ධ ශාසනයට ආවා. ඇවිල්ලා ගොඩාක් මහන්සි වෙලා කුසල් රැස් කරලා යහපත් ජීවිතයක් ගත කරලා මේ භයානක සසරෙන් නිදහස් වුණා. එතකොට අපි මේ පිරිසට කියනවා ශ්‍රාවක සංගරුවන කියලා. කවුරු කියලාද කියන්නේ? ශ්‍රාවක සංගරුවන. ශ්‍රාවක සංගරත්නේ කියවහම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අපේ ඉස්සරෝම පහළ වුණේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් පැවතගෙන ඇවිල්ලා සාරිපුත්ත මොග්ගල්ලාන මහා කස්සප අඟුලිමාල ආනන්ද ආදී මහා ශ්‍රාවක සංගරුවණක් බිහි වුණා. කෝටි ගණන් රහතන් වහන්සේලා බිහි වුණානේ. ඉතින් ආංගී රහතන් වහන්සේලා මේ ලෝකෙ දෙවියන්ගේත් වන්දනාවට පාත්‍ර වුණා. මිනිසුන්ගේත් වන්දනාවට සුදුසු අය බවට පත් වුණා. මේ ලෝකෙ හැම කෙනෙක්ම වන්දනා කළොත් ඒ හැමෝටම අග්‍රපින් ලැබෙන උපස්ථාන කළොත් අග්‍රපින් ලැබෙන පිරිස බවට පත් වුණා. ඔන්න දවසක් පුදුම සිදුවීමක් වුණා. අද ඒක තමයි කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ
තමයි මේ කතාව ස්වාමීන් වහන්සේලාට කියලා දුන්නේ. මේක අතීතේ ගොඩක් ඈත වෙච්ච එකක්. බුදුරජාණන් වහන්සේ දවසක් ස්වාමීන් වහන්සේලාට කතා කරලා කියනවා මහණෙනි මේක ගොඩාක් ඉස්සර සිද්ධ වෙච්ච දෙයක් කියනවා. ඔන්න එක දවසක් තවතිසා දිව්‍ය ලෝකේ අධිපති කවුද? තවතිසා දිව්‍ය ලෝකේ අධිපති තමයි චාතුම් මහරාජිකේටයි තාවතින්සේටයි අධිපති තමයි අපේ සක්දෙවිඳු. සක්දෙවිඳු දවසක් තමන්ගේ රෝද 1000ක් තියෙන ආජානි අස්සයෝ 1000ක් ඇදගෙන යන විශාල අහසින් ගමන් යන රථයක් තියෙනවා. ඒ රථයට කියනවා වෛජයන්ත රථය කියලා. ඒ රථය සූදානම් කරන්න කියලා කිව්වා තමන්ගේ රථාචාර්යට, වාහනේ පදවගෙන යන කෙනාට. එයාගේ නම මාතලි. මාතලිට කිව්වා පින්වත් මාතලි ලස්සන උයන බලන්න. අපි උයන බලන්න යන් අපේ රථේ සූදානම් කරන්න කිව්වා. ඊට පස්සේ හොඳමයි දේවයන් වහන්සේ කියලා මාතලි අර රෝද 1000ක් තියෙන ආජානී අස්සයෝ 1000ක් ඇදගෙන යන රථය සූදානම් කළා. ඊට පස්සේ කිව්වා දේවීන්ද්‍රය රථේ සූදානම්. එහෙනම් අපි දැන් පිටත් වෙමු. එහෙම කීවට පස්සේ ඔන්න දුවේ පුතේ සක්දේඳු දැන් තමන්ට අර අසුරයොත් එක්ක යුද්ධ කරලා දිනුවට පස්සේ සුරාසුර යුද්ධයෙන් දිනුවට පස්සේ පහළ වුණ වෛජාන්ත ප්‍රාසාදය කියලා විශාල ප්‍රාසාදයක්. දෙවිවරු පිරිවරාගෙන ඉන්නවා. යොදුන් ගානක් උසයි. විශාල ප්‍රාසාදයක් පහළ වුණා. ඒ ප්‍රාසාදයෙන් පහළට දැන් බහිනවා. පහළට බහිනකොට මෙන්න වැඩක්. සක්දේවිඳු මොකද කළේ? හැම දිශාවකටම වන්දනා කරන්න පටන් ගත්තා. හැම පැත්තටම ඔළුව පාත් කරලා අත් දෙක එකතු කරලා වඳින්න ගත්තා. මාතලිට හරි පුදුමයි. මාතලි ඇහුවා දේවයන් වහන්සේ, දැන් ඔබ වහන්සේ මේ ලෝකේ ඉන්න දෙවියොත් මිනිසුත් හැම කෙනෙක්ම ඔබ වහන්සේට වන්දනා කරනවානේ. එතකොට ඔබ කාටද මේ වඳින්නේ? ඔබ කාටද මේ වඳින්නේ? දුගඳ හමන කුණු ශරීර තියෙන කාටද ඔබ මේ වඳින්නේ කියලා ඇහුවා. ඊට පස්සේ මේ සක්දේවිඳු කියනවා, මාතලි මේ ලෝකේ ඉන්නවා, මේ මිනිස්යන් අතර ඉන්නවා, මේ පෘථුවේ ජීවත් වෙන මිනිස්යෝ අතර ඉන්නවා පිරිසක්. ඒ පිරිස හරීම සුන්දරයි. ඒ පිරිස හරීම සුන්දර පිරිසක් කීවා. ගිහි ජීවිතය අත්හැරලා මේ භයානක සංසාරේ නිදහස් වෙන්න ඕනේ කියලා ධර්මය අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ආපු පිරිසක් ඉන්නවා කිව්වා. කවුද එහෙනම් ඒ පිරිස? ශ්‍රාවක සංගරුවන. ආන් ඒ පිරිස ගැන තමයි දැන් මේ කියන්නේ. මේ ලෝකේ ඉන්නවා කිව්වා මේ පෘථුවියේ ලස්සන පිරිසක්. ගිහි ජීවිතය අත්හැරලා බුදුරජාණන්සේගේ ශාසනයට පැමිණිච්ච ඒ උත්තමයෝ, ඒ පින්වතුන් පිරිස ඔන්න ගමක ඉන්නවා කිව්වා කොහේ හරි. ඒ ගම අත්හැරලා තවත් ගමකට වඩිනවා. දැන් වස්සාන කාලේ මේ වගේ වැහි කාලේ ස්වාමීන් වහන්සේ එක තැනක එක ගමක ඉන්නවා. එතකොට ඒ ගමේ මිනිස්සුන්ට ධර්මය කියලා දෙනවා. ඊට ස්වාමීන් වහන්සේලා ගොඩාක් මහන්සිලා බණ භාවනා කරනවා. මේ පිරිස ඔන්න ඔහොම ඉඳලා ඒ ගම අත්හැරලා තව ගමකට වඩිනවා. හැබැයි තව ගමකට වඩිනකොට අර පරණ ගම ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ කියනවා. අනේ අය එන්න ඕනේ මං ඒ කට්ටිය බලන්න, මං අය යන්න ඕනේ ඒ අය බලන්න කියලා එහෙම එකක් නෑ කියනවා. ඒ මිනිස්සුන්ට බණ කියන්න ඕනේ, පව්වේ ගොල්ලෝ කියලා අනුකම්පා කරනවා කියලා එහෙම අමුතු බැඳීමක් නෑ කියනවා. ඒ ගම හරිම ලස්සනයි, එතන නියමයි, එතෙන්ට මහපව් යන්න ඕනේ කියලා එකක් නෑ කියනවා. ඒ ගම ගැන තිබුණු සියලුම බලාපොරොත්තු අත්හැරලා යන්න කියනවා. ඒ තමයි සුන්දරම පිරිස. බලන්න දුවේ පුතේ, දැන් අපි කොහේ හරි ගියත් අපි එතන කෙරෙහි බැඳෙනවා.
හිතින් ආසා කරනවා අපි හැම දෙයකටම ආසයි අත්හර ගන්න අපිට අමාරුයි දානි දෙනවා කීවට අපි කැමති දේවල් දෙන්න අපිට හිතෙනවද අපිට අපි කැමති දේවල් දෙන්න හිතෙන්නේ නෑනේ අකමැති දේයන් නම් දෙන්න කැමති නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ සුන්දර පිරිස ශ්‍රාවක සංගරුවන කොහේ හරි යනකොට ගමක ඉඳලා ඒ ගම අත්හැරලා යනවා කියනවා ආයේ එන්න ඕනේ කියලාවත් ඒ ගැන ආසාවක් බැඳීමක් නැහැ කියනවා ඊළඟට ඒ පිරිස දැන් මේ සක්දීඳු කියන්නේ මාතලීට දැන් සක්දීඳුගෙන් ඇහුවානේ ඔබ කාටද මේ වඳින්නේ කියලා ඔබට හැමෝම වඳිනවා ඔබ කාටද වඳින්නේ කියලා ඇහුවා එතකොට තමයි මේ කියන්නේ පිරිසක් ඉන්නවා මේ මනුස්ස ලෝකේ කොහේ හරි යනකොට ඒ ගම අත්හැරලා ආය ආසාවක් නැහැ කියනවා එතෙන්ට එන්නේ ඊළඟට කියනවා මාතලි ඒ පිරිස ඒ උන්වහන්සේලා තමන්ට ලැබෙන දේවල් අටුකොටු වල දාලා පෙට්ට ගම් වල දාලා පුරවන්නේ කියනවා එක එක තැන් වල රැස් කරන්නේ කියනවා දැන් අපේ ගෙවල් වල හම්බෙනවා අපි එකතු කරගෙන කාමර පුරවගෙන ඉන්නවා කාටවත් දෙන්නේ අත්හරින්න කැමති නැහැ බලන්න දුවේ පුති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන සක්දිවිඳු කියනවා මාතලි ඒ පින්වත් පිරිස රැස් කරන්නේ කියනවා කිසි දෙයක් එහෙම පෙට්ට ගම් වල දාලා පුරවගෙන බෑග් මලු හදාගෙන එකතු කරගෙන නැහැ කියනවා ඊළඟට කියනවා බාජන වල හංගන්නේ මුට්ටි වල දාලා හංගන්නේ කියනවා ඒ පිරිස මොකුත් ලැබෙන දේවල් දැන් ඉන්න මිනිස්සු මේ ලෝකේ බලන්න දුවේ පුති කොච්චරනම් රැස් කරනවද අවසානයේ Tamanට ගෙනියන්නත් බෑ ඒවා මෙරිලා ආයෙත් ඒ තැන් වල බ්‍රූතයෝ විලා ප්‍රේතයෝ විලා උපදිනවා ආසාවේ මෙරිලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන එහෙම කරන්නේ කියනවා ලැබෙන දේවල් ඒක කාට හරි දෙනවා තමන් යනකොට බෙදලා දෙනවා මිනිස්සුන්ට ඊළඟට තමන් පුළුවන් විදිහට පුළුවන් ප්‍රමාණය අනුභව කරනවා පාවිච්චි කරනවා ඉතුරු ඒවා අන් අයට දෙනවා ඊළඟට කියනවා ඒ වගේම තමයි ඒ පිරිස බොහොම අඩුවෙන් කතා කරන්න කියනවා දැන් මිනිස්සු කට ඇරියට පස්සේ කියවනවා 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 බ්‍රේක් නැහැ අවසාන බොරුත් කියලා කේලාන් කියලා පරුස වචනත් කියලා රණ්ඩු වෙලා ගහ බැනගෙන අවසන් වෙන්නේ අමනාප වෙලා හිත රිදිලා අවසන් වෙන්නේ ඒ පිරිස මේ පිරිස එහෙම කතා කරන්නේ කියන ඕනෑට වැඩිය ප්‍රමාණි දැනගෙන කතා කරන්න කියනවා ඒ වගේම තමයි අනුන් දෙන දෙයකින් තමයි ජීවිතේ පවත්වාගෙන යන්නේ උයන්නේ මුට්ටි අරගෙන කඩෙන් කෑම ගෙනල්ලා උය උයා රස රස දේවල් හොඳ හොඳ දේවල් හොය හොයා එහෙම කරන්නේ කියනවා පාත්‍රයක් අරගෙන ගියක් ගියක් ගන්න ඉල්ලගෙන යනවා ඉතින් සමහර ගෙවල් වල ගියාට පස්සේ හොඳටම බනිනවා මොකටද ආවේ මේ උදේ පාන්දර හිස් පාත්‍රයක් අරගෙන කියලා හොඳටම බනිනවා එතකොට රජ වෙලා හිටපු රජ කුමාරවරු තමයි මේ එන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෙදර වැඩියා මතකයි නේද? සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෙදර වඩිනකොට රාහුලයන් වහන්සේත් වැඩියා. රහතන් වහන්සේලා පිරිවරාගෙන අම්මා හොඳටම බෑන්නා. මෙච්චර මහා සල්ලි ගොඩක් තියෙදි මොකටද මේ හිඟා ගන්න ගියේ කියලා. අපේ පවුලම විනාශ කළා කියලා හොඳටම බෑන්නා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහගෙන ඉන්නවා. තරහක්වත් අමනාපයක්වත් නැහැ. ඒ වගේ අනුන් දෙන දෙයකින් තමයි ජීවිතේ පවත්වා ගන්න. එතකොට දැන් පාත්‍රයට බෙදනකොට හැම එකක්ම දානවා. ඒ ඔක්කොම එකට එකතු වෙනවා, කලවම් වෙනවා. එතකොට පිළිකුල් කරන්නේ නැතුව ඒවා අනුභව කරනවා. ජීවිතේ පවත්වා ගන්න. බලන්න බුදුරජාණන්සේගේ ශ්‍රාවක සංගරුවන ලෝකේ උතුම්ම දේ කරන පිරිස. දැන් මේ සක්දිවිඳු කියන්නේ. මහාකාශ්‍යප මහරහතන් වහන්සේට එක ලාදුරු රෝගයක් හැදිච්ච අර අත කුණු වෙලා තිබ්බ එක රෝගියෙක් ගාවට අනුකම්පාවෙන් පිණ්ඩපාතේ වැඩියනේ. එතකොට එයා බත් ටිකක් අරගෙන තමන් කකා හිටපු බත් ටිකෙන් දැම්මා. පාත්‍රෙට ඇඟිල්ලත් වැටුණා කුණු වෙච්ච. දැන් අපිට නම් වමනේ යනවා. අපිට ඒකයි අනුභව කරනවා තියා හිතාගන්නව බෑනේ නේද? එතකොට මහාකාශ්‍ය මහරහතන්සේ අනුකම්පාවෙන් දැන් අරයා හිතුවා අනේ දැන් මංගෙන් වෙච්ච දේ අනේ දැන් මොකද කරන්න කියලා එයා බය වුණා.
महाकाश मारधन से ऐंगील पैत की पात्र आईन की पिली कुलसीता उपदवा गहाट वाड़ी वेलंदुआ अरे तात पेहदीला अवसान देवियांग रिपुदुना ये पीने इतना बला श्रावक संगरून को अणुकंप आसहगत सागदीन ये पीरी सारी प्राज्ञावंत निशाब्दाय ईलंगट कीनवा पिंगवाद मातली असुरियोत् देवियांग युद्ध करनवा मिनिसु तेक्कीनाट विरुद्ध साटांकर गानवा प्रश्न दागानवा बेन गानवा गह गानवा दंडु मुगुरु गानवा हेबेई मेलो की ओय कीन सुंदर पिरिस कातिक्वत विरुद्ध वेन्ने कीनवा काटवत गहांडे अन्ने काटवत हिंसा करंडे अन्ने कीनवा ये पिरिस कातिक्वत रंडुवट यन्ने समहरातन वहांसेलाट ओन्न एक वैद्य कथावक तीन धम्मपदी या दड़ेमी अनक राहत महा स्वामी नहा पिंड पाति वड़ीन मिया यदा दड़यांग बालू तरगन कैलेट की अमकूद ने दड़यांग हरगी ने मिया की अरे हा मुद्रो दैकनी सातमा मे कुणी अरे स्वामी नहा दैकनी सातमा मे कुणी की केंती हापो इनकोट पात्र अरगन पिंड पाति वड़ीन मे अमुक दिखली बालू इसी ने बाल्लू गिहिल अरे स्वामी नहासी हपांड वटकर गाता स्वामी नहासी बायवेला करांड दे अनेन दे गहाक तीब गहे एलुना गहाट गुडुना डवा सीवरे वेटुना दे वैद्धा पहलेट आवा गहा याट टेविला अरे ईता ईताल वलिंग काकूल देकर टानी इंद गाता बालांड कोच्चर अनुकंपावक ने ईट पसी ली वैक्कीर नो काकूल देकिंग अनी स्वामी नहासी की नानी पिंगवते इपा मंगयाट मुकु त्वर दी ने अने पिंग तिपागी क्या किए नहाने ईट पास ली वैक्कीन ली वैक्कीन टोन दुएपूते अर मनुष्य गेंगट दें वेटुना शिवराज दें गेलवील अर स्वामी ना सीट मेट दंगल को बालूटी के मुख दरी हाँ स्वामी ना तम वेटून की अर वेद कैव पिगन कैव वेद इतने मेरुना इतने में मेरुण दें बलांडर स्वामीनासी कर जीवित पलदूना एद बलांडर स्वामीनास गीते तरह स्वामीनास गीतु आनी पाऊ मणिशा मे पे पिंगवत के ना मेरुना बुद्रजासी गाउट गिहले वाणी स्वामी मम मेरुने या मगे यागे न मरण दहसा तिबिने ऊना मंगति प्राण गाते उनाद हो मे मेरु सातु मेरी मंगति उनाद कि ने भिक्षु बाती सतु मेरी उन्नीतर बलानी स्वामी नच्चर संसिधन को सुंदर जीवित गत कर पाएद मे लोग आई तीन लसन पिरीसा इथिंग उन्नो विधि साग्देविंदु मतलीट की ना मे लोग मे महापृथ्वी इन सुंदर पिरीस गमा कत्ट को नैति एकतुकरलागन अनुभवकरा नैति ईलंगट का नैति ओन वेटी कियव कियव नैति आंगी सुंदर पिरीसट मैं वंदनाकान काड़द वंदनाकनी श्रावक संगरून एम कीवड़ पास मात लिखीवा साधु साधु देविंदुनी मम तोबो वंदनाकन पिरीसट वंदनाकन आकीवा एम कील वंदनाकला साग्देविंदु तमंगी लसन रातेट गोडवेला उयन बलांड पीटात्तुना इतर बलांड दुएपुते आपी सारन गीपु बुदुरजान नहासी की श्रावक संगरात्ने कोच्चर सुंदर आयद मेलो की इतिंग आपी तासकरांडुने आंगी रहता महासेला तुलतिबुनु ए लसन गुण अपे जीवितेटा तैतिकर गांडे अन्न देक्कट पासी तारह हित उपदवा गांडे तु ए सीयलु देनाट आपी अनुकंपासी उपकार करोनी अन्ट पीहिटवेन्नोनी आदरीकोनी ये लसन जीवित कतिकर गि कलना करोनी थिंग ये श्रावक संगरूण सिहिकर अपि थेमदाम साग्दींदु पवा वंदनाकर राहता महसिलाट अपि थेमदाम वंदनाकर पुरुद्वेन्नोनी थिंग निशा मे अपि पुंची वेडसटहनी इसरो मदवन्नो कारण अपि मतकरण दूलपुतालट नंगिल मल्लिलाट तीन सा ये कारण मतक त्यागन अभी तो गुडाक पिंग रेस्वेन
ඒ උතුම් රහතන් වහන්සේලාට අපි හැමදාම වන්දනා කරන්න පුරුදු වෙමු. පින්වත් ස්වාමීන් වහන්සේ අද උදෑසනින්ම පුංචි ඔබට වටිනා කියන ආදර්ශ ගණනාවක්ම කියා දුන්නා. ඉතින් පුංචි ඔබත් ඒ ආදර්ශ ඔබේ ජීවිතයට එකතු කර ගන්නට ඕනේ. අද දවසේදී ගෞතම දරුව වැඩසටහනෙන් අපි පුංචි ඔබට ලස්සන බෝසත් කතාවක් අරගෙන අවිල්ල තියෙන්නේ. ඉතින් අපි මේ බෝසත් කතාව නරඹන්න සූදානම් මේ විරාමයෙන් අනතුරුව. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්නේ ගෞතම දරුව වැඩසටහනත් එක්ක. අපි කියවන විරාමයට යන්න කලින් පුංචි ඔබට වටිනා බෝසත් කතාවක් කියා දෙනවා කියලා. ඔන්න අද දවසේදීත් අපි සූදානම් මේ වගේ බෝසත් කතාවක් පුංචි ඔබට කියලා දෙන්න. දැන් අපිට ජීවිතයේ විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයන් අපිට අවවාද ලබා දෙනවා. අපේ යහපත උදෙසා, එහෙම නැත්නම් අපේ ජීවිතයේ ජයග්‍රහණයන් උදෙසා ඒ විදිහට අවවාද ලබා දෙනවා නම් තව කෙනෙක් අපි අවවාද පිළිගන්නට ඕනේ. මේ ජාතක කතාව නැරඹුවම පුංචි ඔබට හිතේවි ඒ විදිහට අපිත් අවවාද පිළිගන්නට ඕනේ කියලා. මේ වේලුක ජාතකය. අතීතයේ සැවත් නුවර ජේතවනාරාමේ ඉතාමත් අකීකරු භික්ෂුවක් වාසය කළා. කිසිම වැඩිහිටි භික්ෂුවකගේ යහපත් අවවාදයකට උන්වහන්සේ ඇහුම්කන් දුන්නේ නැහැ. මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ මේ අකීකරු භික්ෂුව කෙරෙහි අනුකම්පාවෙන් අවවාද කිරීම පිණිස එම භික්ෂුව තමන් වෙත කැඳවා වදාළා. ආයුෂ්මතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට වඩින ලෙස දන්වා වදාළා. සමහර විටුන් වහන්සේ මට අනුකම්පා කරාවේ. මම තව ටේකින් යනවා. භාග්‍යවතුන් වහන්සේට විතරයි මේ වගේ අකීකරු කෙනෙක්ව දමනය කරන්න පුළුවන්. ඔව්, ඔබ වහන්සේ කියන එක හරි. මේ වතාවෙදිවත් උන්වහන්සේගේ අකීකරුකම් නැති කරගත්තොත් හොඳයි. මට ඇහුරන උන්වහන්සේලාගේ කසුකුසුව. භාග්‍යවතුන් වහන්සේ අකීකරු භික්ෂුවගෙන් මෙසේ විමසා වදාළා. පින්වත් භික්ෂුව, සැබෑද ඔබ කිසිම කෙනෙකුගේ අවවාදයකට ඇහුම්කන් දෙන්නේ නැහැ කියන්නේ. පෙර ජීවිතයේදීත් ඔබ ඔය දුර්වලකමෙන්ම යුක්ත වෙලා සිටියා. ඕ, මම දිගට මේක පුරුදු කරන කෙනෙක්. අනේ, හැබෑද මේ භික්ෂුවට කිසිම පසුතැවිල්ලක් නැති හැටි. උන්වහන්සේගේ වැඩපිළිවෙල නම් හෙලා දකින්න ඕන. ඕ, පසුතැවිල්ලක් නැති හැටි හෙලා දකින්න ඕන. මේ ආයුෂ්මතුන්, මම කියන දේම නොකිය ඉන්නවද? ඔව් ඔව්, මන් දන්නේ ඇයි ගැන. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මේ අකීකරු භික්ෂුවගේ අතීත ජීවිතය පිළිබඳ හෙළිදරව් කරමින් භික්ෂුන් වහන්සේලාට වේලුක ජාතකය දේශනා කොට වදාළා. පින්වත් භික්ෂුව, නුවණැත්තන්ගේ වචනයට ඇහුම්කන් නොදුන් නිසා පෙර ජීවිතයකත් ඔබට භයානක සර්පයෙකුගේ දෂ්ට කිරීමකින් මිය යන්නට සිදු වුණා. ඒ නිසා ඔබගේ ඔය දුර්වලකමෙන් නිදහසුනේ නැතිනම් පෙර වගේම මේ ජීවිතයේදීත් ඔබට විපතට පත්වන්නට සිදුවේවි. හොඳින් සවන් යොමු කරන්න. ඔබගේ අතීත ජීවිතය ගැන මම කියා දෙන්නම්. ඔබට දහම දකින මාර්ගය විවර වේවි. වේලුක ජාතකය. වේලුක නැමැති විෂගෝර සර්පයාගේ කතාව. ඈත අතීතයේ කාසි ජනපදයේ ඉතාමත් ධනවත් පවුලක් වාසය කළා. එම පවුලේ ප්‍රධානියා සුව කළ නොහැකි අයුරින් බලවත් ලෙස රෝගාතුර වුණා. මේ නිසා පවුලේ සියලු දෙනාම දැඩි ශෝකයෙන් පසු වුණා. අනේ, අනේ තාත්තේ,
අනේ මාව දාලයන් එපා තාත්තේ. අනේ තාතික් මන්ට සනීප වෙන්නකෝ. අනේ ඇයි මේ? තම පියාගේ මරණින් පසු ඔහුගේ පුතා විසින් චාරිත්‍රානුකූලව අවමංගල්‍ය කටයුතු සිදු කරනු ලැබුවා. අපේ තාත්තට මෙච්චර ධනයක් තිබිලත් අන්තිමට ඒ කිසිම දෙයක් ඔහුට අරගෙන යන්න බැරි වුණා. මේ තරම් ධනයක් තියාගෙන මම මොනව කරන්නද? අනේ තාත්තේ, ඇයි ඇයි මාව දාලා ගියේ? මෙච්චර දේවල් අපි වෙනුවෙන් කරලා. මේ නොවැනැති පුත්‍රයා තම පියා සතු සියලු ධනය දුගී මගී යාචකයන්ට දන් දී තමාට අත්‍යවශ්‍ය දේ පමණක් ඉතිරි කරගත්තා. මේ තරුණය නම් හරීම කරුණාවන්තයි. බොහොම පිං. පින්වත් දරුව, ඔබට යහපතක්ම වේවා. තමා සතු සියලු ධනය දන් දී අවසන් වූ පසු මේ තරුණයා ඔහුගේ පිරිස සමග හිමාලයට ගොස් ඍෂි පැවිද්දෙන් පැවිදිවීමට තීරණය කළා. මේ කොහෙද යන්නේ? මගේ කොන්දත් හොඳටම රිදෙනවා. මේ දැන්වත් ඔය කෙඳිරිය නවත්ත ගන්නවද? මේ හිස් කාමයන්ගෙන් වෙන් වෙන්න අපිට හොඳ අවස්ථාවක් ලැබුණා කියලා සතුටු වෙන්න. අපේ මුළු ජීවිතයම කාමයටම යට වෙලා තිබුණේ. මොකද්ද හැබැයිම ඔය කාම ලෝකය කියන්නේ? හිමාල වනයේට ගොස් තාපස පැවිද්දෙන් පැවිදි වුණු මේ නුවණැති තරුණයා විශේෂ ඥාන උපදවා ගැනීමට භාවනාව හොඳින් පුරුදු පුහුණු කළා. මට පුළුවන්ද ඔබේ ගෝලයෙක් වෙන්න? අනේ මටත් ධර්මය අවබෝධ කරගන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද? අනේ මටත් ධර්මය අවබෝධ කරගන්න ක්‍රමයක් කියලා දෙන්න පුළුවන්ද? ඔබත් මම කියන එකම කියනව නේද? මම තමයි ඒක ඉස්සර වෙලාම කිව්වේ. තාපසතුමාගේ ගෝල පිරිස එකතු වී සුවසේ බණ භාවනා වැඩිමිට හිමාල වනයේ තාපසාරාමයක් ඉදි කළා. මෙතන නම් හරිම නිෂ්කලංකයි. මම ටිකක් වෙලා භාවනා කරන්න ඕනේ. මමත් ටිකක් වෙලා භාවනා කරන්න ඕනේ. ආයිමත් මම කියන එකම කියනවා. හැබැයි අතම කවදද ඕක නවත්තන්නේ? ඈ? මෙහෙම ගියොත් නම් මට පිසුත් හැදේ. දිනක් විෂගෝර සර්ප පැටියෙක් බඩගාගෙන ඇවිත් තාපසාරාමයට ඇතුල් වෙන අයරු තාපසේකුට දැක ගන්නට ලැබුණා. මේ සර්ප පැටිය නම් හරිම උරුබුහුටි. දැකද? ඌ එහෙට මෙහෙට වෙවි යන විදිය නම් හරිම අපූර්වයි. අර උට බෙල්ල උස්සල බලන්නත් පුළුවන්. හරිම දක්ෂයි. අද ඉඳලා මෙයා තමයි මගේ සුරතලා. කො මෙහෙන්න පැටියෝ. ඔය වැඩේ නම් කරන්න එපා. විසගොර සර්පේ කවදාවත් හීලා කරන්න බෑ. ඌ හරිම භයානකයි. මේක තමයි ඔයාගේ ගෙදර. මේ උණුපුරක ඇතුළට රිංගන්නකෝ. මං දැන් ඔයාට ලස්සන නමක් දාන්නත් ඕනනේ. මොකද්ද ඔයාට දාන නම? ඔයා අද ඉඳලා ඉන්නේ උණුපුරකක් ඇතුළේනේ. උණුපුරකට කියන්නේ වේලුක කියලා. ඒ හින්දා ඔයාගේ නමත් වේලුක. මම නම් කියනවා සතාව නිදහස් කරන්න. ඌ ඇති කරන්න නම් එපා. පරිස්සමෙන් කවදා හරි දවසක ඔය සර්පයා ඔබට අනතුරක් කරන්න පුළුවන්. කවදා හරි ඔය සර්පයා අනතුරක් කරන්න පුළුවන්. ඔය ආයෙමත් මම කියන එකම කියනවා. වෙන කියන්න දෙයක් ඇත්තම නැද්ද? බලන්න මගේ වේලුක දිහා. ඌ හරිම උරුබුහුටි. මේ පේනවනේ. ඌ ලොකු වෙන මං වගේම කඩවසම් වෙනවා. ඌ කිසිසේත්ම උරුබුහුටි නෑ. හරිම භයානකයි. කො අර මං කියන දේ මාපහු කියන කෙනා. දැන් නේ අයින්න ඕන. දරුව, කිසිම විසගෝර සර්පෙක විශ්වාස කරන්න බෑ. ඔබේ ගුරුවරයා කියන දේ අහලා ඌ නිදහස් කරන්න. අනේ ගුරුතුමනි, වේලුක හරිම හීලෑ සතෙක්. වේලුකව හොඳින් බලාගත්තොත් එයත් මට ආදරේ කරයි. ගුරුතුමාය ගැන වැඩි හිතන්න ඕනේ නැහැ. ඔබ නම් හරිම ආකේ කරුයි. ඒත් ඔබට යහපතක්ම වේවා. මේ විසගොර සර්පයව විශ්වාස කරනවා නම් ඔබට ගොඩක් පරිස්සම් වෙන්න වෙයි. කොහෙද ඉන්නේ කියන්නේ විසගොර සර්පෙක්? මං වේලුකෝ පුංචි කාලේ ඉඳලමයි බලාගන්නේ. දැන් එයාගේ විෂ නැතුවත් ඇති. බලන්න මට එයා කොච්චර ආදරේද කියලා. අවසානයේ මේ අකීකරු තාපසයා කිසිම කෙනෙකුගේ අනතුරු ඇඟවීමකට ඇහුම්කන් දුන්නේ නැහැ. ඔහු දිගටම වේලුකව ඇති දැඩි කළා.
සුළු කලකින්ම පායන කාලය ලැබුණා. ආ මෙන්න මං ඔයාට කෑම කිනාවා. ඔන්න බඩ පිරෙනකම්ම කන්න ඕනේ. මේ ලුක මට කෑම හොයන්න කැලේට යන්න වෙලා තියෙනවා. ඒකට ඉතින් දවස් 3ක් විතර යයි. හැබැයි මට ඔයා නැතුව ලොකු පාළුවක් දැනේ. ඔන්න මන් නැති අතරේ දුකෙන් නම් ඉන්න එපා හොඳේ. ආ දැන් ඔය මදයි. හොඳටම පරක්කු වෙලා තියෙන්නේ. යමු යමු ඉක්මන් කරන්න. ඕකට ඉතින් බනින්න ඕනේ. හොඳින් කියන්න පුළුවන් නේ. මං කියන දේට වඩා වෙනස් දෙයක් කියන්නම් බැරිද? මට නම් දැන් මේක එපා වෙලා තියෙන්නේ. මම මගේම වචන කියද්දිත් ඔබට ඕන මන් ලව්ව ඔබේම වචන කියවන්නටද? වේලුක මං දැන් යන්න ඕනේ. හොඳින් ඉන්න මගේ පැටියෝ. තරුණ තාපසයා අකමැත්තෙන් නමුත් අනෙක් තාපසෝරු සමග පළවැල සෙවීමට වනයේට පිටත් වුණා. නමුත් හැම වෙලාවෙම ඔහු සිතමින් සිටියේ වේලුක ගැනමයි. තමන් නැති අතරේ ආහාර නැතුව වේලුක කොහොම ජීවත් වෙයිද කියලා ඔහු නිතරම කල්පනා කළා. වඩාන්තරය තුලට යන්න යන්නම වේලුක ගැන ඔහුගේ හිතේ තිබුණු ශෝකය තවත් බලවත් වුණා. දින 3ක් ඇවෑමෙන් ප්‍රමාණවත් ලෙස ආහාර සොයාගත් පසු තාපසයා ඇතුළු ගෝල පිරිස නැවතත් ආරාමයේ බලා පිටත් වුණා. ඇති අන්තන් අපි ආරාමයට යනවා. දැන් නම් වේලුක මං එනකම් බලාගෙන ඇති. ඔය තරම් සතුටු වෙන්න එපා. මේ ටික අස් කරගන්න අපට උදව් කරන්න. ඔය තරම් සතුටු වෙන්න එපා. මේ ටික අස් කරගන්න අපට උදව් කරන්න. අන්න හරි. ඒ වගේ ඒවා තමයි ආයේ ආයේ කියන්න ඕනේ. ඒ දෙන විතරයි කතාව. අපිත් එක්ක කතා නැහැ. එයාලා විහිළු කරගන්නවා. මාව ගණන් ගන්නෙවත් නැහැ. වේලුක ඔන්න මං ඔයාව බලන්න එනවා. මේ කරුණා කරලා හැමදේම ඉක්මන් කරනවද? අපි ඉතින් ඔබ වගේ තරුණ නැහනේ. මට නම් හරි මහන්සි. ටිකක් විවේක ගමුද? අනේ මගෙන් අහන්න එපා ඒ ගැන. මම කරන්නේ ඔබ පිටිපස්සෙන් එන එක විතරයිනේ. ආ මට අමතක වුණානේ. ආයිමත් ඒ දෙන විතරක් කතාව. මෙන්න ඉන්නවා ගෙම්බෙකුයි කටුස්සෙකුයි. උඹලා තමයි මගේ වේලුකගේ ආහාරය වෙන්නේ. එයා කැමති උඹලා වගේ මහතයට. මට නම් හිතෙන්නේ ඔය සත්තු අල්ලලා වැඩක් නැහැ. මේ වෙනකොටත් වේලුක පැනලා ගිහින් ඇති. වේලුක පැනලා ගිහින් ඇති. අනේ මේ වඩ දුක හිතන දේවල් විතරක් නම් කියන්න එපා. අනිවාර්යෙන් මගේ වේලුක මං එනකම් බලාගෙන ඇති. වේලුක ඔන්න මං ආවා. කොහෙ එළියට එන්න බලන්න. අනේ මං ඔයාට ගොඩාක් කැම කිනවා. ඉතින් මං කරන්න මං ඔයාව දවස් 3කින්ම දැක්කේ නෑ. මං ගොඩක් පාළුවෙන් හිටියේ. එන්නකො මට බලන්න. සාමාන්‍යයෙන් විෂගෝර සර්පයා හීලය කරන එක ලේසි නෑ. බඩගිනි වෙන්න වෙන්න ඌ හරිම දරුණුයි. වේලුක දින 3කුත් රාත්‍රි 3කුත් සිටියේ උඩපුරුක ඇතුලේ. දැඩි කුසගින්න නිසාම ඌ හොඳටම තරහින් හිටියේ. තව දුරටත් වේලුක ළඟ හීලෑ ගතියක ලකුණක්වත් තිබුණේ නැහැ. උඩපුරුක ඇරිය විගසම ඌ ඉතාමත් වේගෙන් ඉවතට ඇවිල්ලා තමන්ව ඇති දැඩි කළ තරුණ තාපසයාගේ ඇසට දෂ්ට කළා. අනේ වේලුක, ඇයි මට මෙහෙම කරන්නේ? මං ඔයාව ඇති දැඩි කරන්න කෑම හොයන්න මොන තරම් මහන්සි වුණාද? අනේ අතාරින්න වේලුක මාව අතාරින්න. අම්මෝ වේදනාව. අධික කුසගින්නෙන් පෙළුණු වේලුක කෝපයට පත් වී තමන්ව කුඩා කලපටන් ඇති දැඩි කළ තාපසයාට දෂ්ට කළා. විසගෝර සර්පයන් වනම් කිසිසේත්ම විශ්වාස නොකළ යුතුයි. අනේ මට උදව් කරන්න කවුරුත් නැද්ද? අවසානයේ සර්ප පැටියාගෙන් විෂගෝර සර්පෙක් බිහි වුණා. තමාව මෙතරම් ආදරෙන් ඇති දැඩි කළ තාපසයාට වේලුකසිය දල වලින් දෂ්ට කළා. සර්ප විෂ ශරීරගත වීමෙන් ඔහු වැවුලා මරණයට පත් වුණා. විෂගෝර සර්පයා කියන්නේ විෂගෝර සර්පයාම තමයි. ඌ තමා තුළ ස්වභාවයෙන්ම පිහිටි ගති අමතක කරන්නේ නැහැ. මෙය වැඩිහිටි බසට අවනත නොවීම නිසා සහ අකීකර වීමේ විපාකයයි. අවසානයේදී භයානක ඉරණමකට මුහුණ දීමට සිදු වෙනවා. මේ තාපසයා තම ගුරුවරයාගේ අනෙක් තාපසවරුන්ගේ බසට අවනත වුණා නම් මේ තරම් තරුණ වයසින් තමන්ගේ ජීවිතය අවසන් නොවෙන්නට තිබුණා. එදා අකීකරු තාපසයා වෙලා සිටියේ අකීකරු භික්ෂුවයි. තාපස පිරිස වෙලා සිටියේ බුදු පිරිසයි. නායක තාපසයා වෙලා සිටියේ
ගෞතම බුදුරජාණන් වහන්සේ. යමෙක් යහපත පතා කෙනෙකුට කරයි නම් අවවාද දයාවෙන්. නමුත් එය ඔහු නොම අසයි නම් වේලුකයාගේ පියා ලෙසින් ඔහු එයින්ම වෙනසෙන්නේ. කෙනෙක් අපිට යහපත වෙනුවෙන් අවවාද උපදෙස් ලබා දෙනව නම් අපි ඒ දේවල් පිළිගන්නට ඕනේ. ඒ දේවල් නොපිළිගත්තොත් අපිට සිද්ධ වෙන දේ පිළිබඳව තමයි අපි මේ විදිහට නැරඹුවේ. ඉතින් අපි පින්වත් ස්වාමින් වහන්සේගෙන් විමසා බලමු මේ ජාතක කතාවෙන් අපිට මොනවද ගන්න තියෙන ආදර්ශ කියලා. පින්වත් දුවේ පුතේ, අකීකරුකම කියන එක හරීම නරක දෙයක්. අකීකරුකම කියන එක හරිම නරක දෙයක්. කෙනෙකුගේ ජීවිතයට අකීකරුකම කියන දේ තිබුණොත් කෙනෙක් ළඟ එයාගේ ජීවිතය දියුණු වෙන්නේ නැහැ. එයාගේ ජීවිතේ විනාශය කරාම යනවා. දැන් වේලුකට තමන්ගේ ගුරුතුමා, තමන් එකට ඇසුරු කරන අය ආදරයෙන් කරුණු කියලා දෙනකොට එයා පිළිගත්තේ නැහැ. ආන් ඔය වගේ තමයි දුවේ පුතේ, අපිටත් අපේ අම්මලා තාත්තලා අපිට අකුරු කියා දෙන ගුරුවරු අපේ දියුණුව කැමැත්තෙන් අපිට අවවාද කරනවා. ඊළඟට සමහර දේවල් කරන්න එපා කියනවා, අපි කැමති දේවල්. හැබැයි ඒ වගේ තියෙන භයානක දුක් විපාක දැකලා ඒව කරන්න එපා කියනවා. එතකොට අපි අකීකරු වුණොත් එහෙම අපි හිතනවා, අනේ ඇයි මට මේ එපා කියන්නේ? මම මේකට කොච්චර ආශයිද? මෙයාලට මේ තේරෙන්නේ නැණි කියලා අපි ආඩම්බර වෙලා අකීකරුකම ඇති කර ගන්නවා. ඊට පස්සේ සමහර දරුවන්ට එපා කියපු දේවල් කිරීම නිසා ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට හිරේ විලංගු වැටිලා ජීවිත කාලෙම දුක් විඳින්න වෙනවා. තමන්ගේ ලස්සන මේ මනුස්ස ජීවිතෙත් නැති වෙලා යන අවස්ථා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපිට බුදුරජාණන් වහන්සේ කරන්න එපා කියපු දේවල් අපි කළොත් අවසානයේ අපි නවතින්නේ භයානක දුක් තියෙන නිරේ ඉපදිලා. දුක් භයානක දුක් තියෙන නිරේ ඉපදිලා. ඉතින් ඒ නිසා අපිට වැඩිහිටියන් අපේ දෙමව්පියෝ ආදරයෙන් පෙන්ලා දෙන ඒ අවවාද අපි පිළිගන්න ඕනේ. මොකද අපිට ගොඩාක් කාලයකට කලින් තමයි මේ ලෝකෙට බිහිවුනේ අපේ අම්මා තාත්තා, අපේ ගුරුවරු. එතකොට ඒ අය දන්නව ගොඩක් දේවල්. සමහරට ඒගොල්ලෝ ඒ දේවල් නිසා ගොඩාක් දුක් විඳලා ඒවා අත්දැකීමෙන්ම ලබලා අපිට කියන ඕව කරන්න එපා කියලා. එතකොට අපි ඒක පිළිගත්තේ නැත්තම් අපිට ගොඩාක් භයානක දේවල් වලට මූණ දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා අකීකරුකම කියන්නේ ගොඩාක් කැත දෙයක්, ගොඩාක් භයානක විපාක තියෙන දෙයක්. ඉතින් ඒ නිසා දූල පුතාල නංගිලා මල්ලිලා හොඳට හිතට ගන්න ඕනේ, මම නම් කීකරු කෙනෙක් වෙනවා, මම නම් අකීකරු වෙන්නේ නෑ කියලා. කවුරු හරි අපිට කීවොත් යමක්, පුංචි කෙනෙක් හරි අපිට යමක් පෙන්නලා දුන්නොත් අපි ඒක පිළිගන්න ඕනේ. අපි ආඩම්බර වෙන්න හොඳ නෑ. ඊළඟ එක තමයි දැන් මේ වේලුක ජාතකේ බැලුවහම අපිට පෙනුණ නේද, කලිනුත් අකීකරු වෙලා, එතකොට බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලත් අකීකරු වෙලා. එතකොට මේ භයානක සංසාරේ අපි පුරුදු කරන හොඳ දේවල් නරක දේවල් දෙකම ජීවිතෙන් ජීවිතයට අරගෙන යනවා. ඉතින් නරක දේවල් පුරුදු කරොත් එහෙම ඒ වගේ නරක විපාකමයි ලැබෙන්නේ, නරක දේවල්මයි මුණ ගැහෙන්නේ. හොඳ දේවල් පුරුදු කරොත් එහෙම හොඳම පුරුදු කරගෙන දියුණු වෙලා යනවා. ඒ නිසා අපි පුරුදු වෙන්න ඕන ජීවිතේට දානීය සීලය,
ඊළඟට අන්න අයට අනුකම්පා කරන්න මෛත්‍රිය දක්වන්න කරුණාව දක්වන්න මේ වගේ හොඳ දේවල් පුරුදු කරගන්න. එහෙනම් ඔන්න පළවෙනි එක අකීකරු වෙන්න හොඳ නැහැ. දෙවෙනි එක හොඳ ගුණධර්ම පුරුදු කරගන්න ඕනේ. ඊළඟ එක තමයි අපි කවදාවත් මේ තිරිසන් ලෝකෙ ඉපදිච්ච සත්තු මිනිස්සු වගේ විශ්වාස කරන්න හොඳ නැහැ. දැන් අපි දැකලා තියෙනවා සමහර වෙලාවට අපි ඔන්න සත්තු එනවා අපේ ගෙවල් ගාවට, අපි ආහාර දෙනවා ඒ සත්තුන්ට. කවදාවත් ඒ සතෙක් තව සතෙකුට දීලා බෙදාගෙන අනුභව කරන්නේ ආහාරයක් ලැබුණට පස්සේ තනියෙන් කනවා. ළඟට එන අනිත් සත්තුන්ට පණ ගන්නවා. එතකොට ඒ සත්තු තුල දුවේ පුතේ මෛත්‍රී කරුණාව අනුකම්පාව කියනව නැහැ. එහෙනම් ඒ භයානක තිරිසන් ලෝකේ අනුකම්පාව දයාව කියනව නැහැ. මිනිස්සු වෙච්ච අපි තුල තමයි ඒ වගේ ගුණධර්ම තියෙන්නේ. මිනිස්සු වෙච්ච බොහෝ දෙනෙක් අතරත් ඒක නැහැ. නමුත් බුදුරජාණන් ශ්‍රාවකයෝ වෙච්ච අපි තුල ඒ ගුණධර්ම අපිට දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා කවදාවත් තිරිසන් සත්තු විශ්වාස කරන්න හොඳ නැහැ. ඒ විශ්වාස කරලා අපි ඒ සත්තු වරතල් කරන්න යන්න හොඳ නැහැ. භයානක ආදීනව භයානක දුක් විපාක අපිට මේ ජීවිතේම ඒ තුලිනුත් ලැබෙනවා. දැන් භයානක සර්පේක්ව හුරතල් කරන්න ගිහිල්ලා තමයි අවසානයේ සර්පයාම දෂ්ට කළ මරණයටපත් උනේ. ඒ උනේ මනුස්ස ජීවිතෙත් නැති වුණා, ඔක්කොම නැති වුණා. ඉතින් ඒ නිසා ඔන්න අපි ඒකත් මතක තියාගන්න ඕනේ. තිරිසන් සතුන් අතර ඉපදිච්ච, තිරිසන් අපාය ඉපදිච්ච සත්තු විශ්වාස කරලා ඒ සත්තුන්ට අනුකම්පාව දක්වනවා කියලා අනවශ්‍ය විදිහට ඒ සත්තු ළඟට යන්න හොඳ නැහැ. එහෙමනො සමහරට ඒ සත්තු පැනලා අපි වහපලා අපේ ජීවිතෙත් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ කාරණා අපේ ජීවිතයට අපි පුරුදු කරගන්න ඕනේ මේ ලස්සන බෝසත් කතාවෙන්. පින්වත් ස්වාමීන් වහන්සේ කියා දුන් ආකාරයෙන් මේ බෝසත් කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශ පුංචි ඔබත් ඔබේ ජීවිතයට ළඟා කරගන්නට ඕනේ. ඔබ දන්නවනේ ඔබේ දැනුම් පොතට හැමදාමත් අපි වටිනා යමක් එකතු කරනවා කියලා. ඔන්න අද දවසේත් අපි ඒ විදිහේ වටිනා යමක් ඔබට එකතු කරන්නයි සූදානමින් සිටින්නේ. පුංචි ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේ ලංකාවට තුන්වෙනි වරට වැඩම කළේ කොහෙටද කියලා? සමහර වෙලාවට ඔබ දන්නව ඇති. දන්නව නම් මේ වෙලාවේ ඔබේ දෙමව්පියන්ටත් ඇහෙන්න ඔබ උත්තරේ දෙනවා වෙන්නටත් පුළුවන්. හැබැයි ඔබ නොදන්නවා වෙන්නටත් පුළුවන්. ඔය උත්තරය දන්නවා වුණත් නොදන්නවා වුණත් අපි සූදානම් වෙන්නේ ඒ පිළිබඳව විස්තරයක් ඔබට ගෙනෙන්න. සරණිය මිනි පෙමිනිය කොත් අගට බද කිකිනිය දද කිකිනිය විමන් වට නොව පෙරණිය මන රමණිය විටින් විට වදු කෙලනිය පුරවරට පුංචි දුවේ පුතේ, සැලලිහිණි සංදේශී කැලණි පුරවර ගැන සඳහන් වෙලා තියෙන කවියක් තමා ඔයාලා ඒ කලින් ඇහුවේ. අන්න ඒ කැලණි පුරවරේ පිහිටලා තියෙන බෞද්ධ විහෙර විහාරස්ථාන අතරින් ප්‍රධානතම විහාරස්ථානයක් තමයි කැලණිය රජ මහා විහාරය කියලා කියන්නේ. අපගේ භාග්‍යවතුන් වහන්සේ දෙවන වරට නාගදීපයට වැඩම කරපු අවස්ථාවේ ධර්මයේ ශ්‍රවණය කරපු මණි අක්කිත නාරජ්ජරුවන්ගේ ආරාධනාවකට අනුව තමයි
භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අටවන වසරේදී තවත් රහතන් වහන්සේලා 600 නමක් සමග කැලණි විහාරයට වැඩම කරලා තියෙන්නේ. ඒක තමයි අපගේ භාග්‍යවතුන් වහන්සේ තුන්වන වරට ලංකාවට වැඩම කරපු අවස්ථාව. මණියක්කිත නාරජතුමා ඉතාමත් හරසරින් යුතුව භාග්‍යවතුන් වහන්සේ පිළි අරගෙන ඉතා ලස්සන මැණික් ආසනයක වඩා හිඳුවලා දන් පිළිගන්වල තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දානීය වළඳලා ඒ මැණික් ආසනියම වැඩ හිඳලා ධර්මයක් දේශනා කරලා තියෙනවා. ඒ ධර්මය දේශනා කරපු ස්ථානයේ මැණික් පුටුව නිදන් කරලා චෛත්‍යයක් ගොඩනගලා තියෙන්නේ මණියක්කිත නරජතුමා විසින්. අද කැලණි විහාරයේ චෛත්‍ය වහන්සේ විදිහට අපි වන්දනා කරන්නේ අන්න ඒ මණියක්කිත නරජතුමා විසින් මැණික් පුටුව නිදන් කරලා හදපු චෛත්‍ය වහන්සේම තමයි. භාග්‍යවතුන් වහන්සේ කැලණියට වැඩම කරපු අවස්ථාවේ කැලණි ගඟෙන් ජල ස්නානය කරලා සිවුරු හැඳ පොරවාගත් ස්ථානයේ මණියක්කිත නරජතුමා සිවුරු දාගැබ නමින් සෑයක් ඉදි කළත් අද නම් ඒ දාගැබ කැලණි විහාරයේ දකින්නට නැහැ. ඒත් භාග්‍යවතුන් වහන්සේගේ පාද ස්පර්ශය කරපු පින්වන්ත භූමියක් තමයි කැලණි විහාරය කියලා කියන්නේ. ඒකනේ අර ජනශ්‍රුතියකුත් තියෙන්නේ, උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ කියලා. කොහොම වුණත් ඉතා නිෂ්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ කැලණි විහාරය ගැන කියනකොට තවත් විශේෂම දෙයක් තමයි කැලණි විහාරයේ චිත්‍ර නිර්මාණය. ඉතා අලංකාරව බෞද්ධ ඉතිහාසයේ විවිධ සිදුවීම් නිර්මාණය කිරීම මේ චිත්‍රවලදී අපිට දකින්න පුළුවන්. මේ චිත්‍ර ඇඳලා තියෙන්නේ ලාංකීය සිතුවම් කලාවේ බෞද්ධ සලකුණ කියන නාමයෙන් හඳුන්වන සෝලියස් මැන්දිස් කියන චිත්‍ර ශිල්පියා විසින් තමයි. බෞද්ධ අපිට ඉතාමත් වැදගත් කැලණි විහාරය අද වගේම එදත් රාජ්‍ය අනුග්‍රහය සහිතව ගොඩනැගුණු විහාරස්ථානයක් වෙනවා. හයවන පරාක්‍රමබාහු රජතුමා, හයවන බුවනකබාහු රජතුමා වගේම කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාත් කැලණි විහාරය විවිධ ප්‍රතිසංස්කරණයන් වලට ලක් කරලා තියෙනවා. ඒ වගේම පුංචි දුවේ පුතේ 1927 වසරේ ඉඳලා තමයි කැලණි විහාරය දුරුතු මහා පෙරහැර ආරම්භ වෙලා තියෙන්නේ. මෙහිම රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබුණු මෙම කැලණි විහාරය 1958 මාර්තු මාසේ පළවෙනි දින ඉඳන් එවකට අගමැතිතුමන් විදිහට කටයුතු කරපු SWRD බණ්ඩාරනායක මැතිතුමන් විසින් පූජා නගරයක් බවට සම්මත කරලා තියෙනවා. ඉතින් පුංචි දුවේ පුතේ, මේ වගේ වටිනාකම් රාශියකින් යුතු භාග්‍යවතුන් වහන්සේ තුන්වන වරට වැඩම කරපු මේ පුණ්‍ය භූමිය බෞද්ධ අපට තියෙන ඉතා වටිනාම සම්පතක්. මං මුලින් අහපු ප්‍රශ්නෙට දැන් ඔන්න පුංචි ඔබට පිළිතුරු ලැබිලා තියෙනවා. ඒ තවත් විස්තර ගොඩාක් එක්ක. ඒ නිසා ඔනි පුංචි ඔබ ඔබේ දැනුම් පොතට මේ කාරණා ටික එකතු කර ගන්නට ඕනේ. ඒ වගේම දැන් මේ කැලණිය රජමහා විහාරය ගැන කතා කරනකොට අපිට කැලණිය රජමහා විහාරය වන්දනාමාන කරන්නත් පුළුවන්. අපි පින්වත් ස්වාමින් වහන්සේගෙන් මේ පිළිබඳව අසා දැනගමු. පින්වත් දුවේ පුතේ, ඔයාලට මතකද එක ආච්චි අම්මා කෙනෙක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ එක විශාල ස්තූපයක් ඉදි කළා. ස්වර්ණ වර්ණ, ඒ ස්වර්ණ වර්ණ මහා සෑය වන්දනා කරන්න ආච්චි අම්මා කෙනෙක්.
දවසක් යන්න කල්පනා කළා. ඒ ආච්චි අම්මා ගෙදර බැලුවා මොනවද තියෙන්නේ පූජා කරන්න ගෙනියන්න මල්. බැලුවට පස්සේ ආච්චි අම්මට දැක ගන්න ලැබුණ ගේ පිටිපස්සෙ තිබුණු වැටකුළු වැලක තිබ්බ කහපාට චූටි මල් ටික. ඉතින් ආච්චි අම්මා මොකද කළේ? ඔන්න වැටකුළු මල් හතර පහක් කඩාගත්තා. දැන් අපිට හිතෙන්නේ වැටකුළු මල් පූජා කරනවද? වැටකුළු මල් පූජා කරොත් අපිට පින් රැස් වෙයිද කියලා අපිට හිතෙනවනේ. මේ ආච්චි අම්මට හිමිතුන්නේ ඒ ආච්චි අම්මට තිබි පුදුමාකාර පැහැදීමක් බුදුරජාන්සේ ගැන. මොනවා හරි පූජා කරගන්න ඕනේ කියලා හිතුවා. හිතලා අර මල් හතර පහක් කඩාගෙන පිටත් වුණා. පිටත් වෙන්න යනකොට ආච්චි අම්මට සෑය පේන වෑති. පුන් සඳ පායලා වගේ විශාල ස්තූපය. දැන් අපි අනුරාධපුරේ යනකොට අපිට පේන්නේ කිරි පාටට රුවන්වැලි මහාසෑය ගස්වලට උඩින් ආකාශය තියෙනවා. ආන් ඒ වගේ දැක්ක දකින්නකොට තවත් හිතේ සතුට වැඩි වුණා. බුදුරජාණන් වහන්සේ ගැනම හිතෙනවා, වෙන මොකුත් හිතෙන්නේ. අනේ අද කන්න බැරි වුණා. දැන් මම මේකෙන් පස්සේ ආහාර යන්න ඕනේ, මෙහෙ යන්න ඕනේ, මොකුත් හිතුන්නේ. ඉක්මනට මම එන්න ඕනේ. ඒවනේ බුදුරජාණන් වහන්සේ ගැනම හිතේ සතුට තිබුණා. ඊට පස්සේ ආච්චි අම්මා සෑය ළඟට යන්න ලැබුණේ කුලප්පු වෙච්ච ගව දෙනක් ඇවිල්ලා ඇන්න පිටිපස්සෙන්. හැබැයි ආච්චි අම්මගේ හිතේ තිබුණේ මොකක් ගැනද? බුදුරජාණන් වහන්සේ ගැන. ඒ ආච්චි අම්ම එතන මැරුණා. නිදාගෙන කෙනෙක් නැගිට්ටා වගේ දෙවියන් අතර ගිහිල්ලා ඉපදුනා දිව්‍ය ලෝකේ. ඒ ආච්චි අම්මා දැන් දිව්‍ය කුමාරිකාවක්. ලස්සන දිව්‍ය අප්සරාවක්. ගොඩා පිරිවර ලැබුණා. මෙහෙ වගේ අම්ම කෙනෙක් කුසින් නෙමෙයි එහි උපදින්නේ. එහි පහළ වෙනවා නිකම්ම පිණි. ඊට පස්සේ ඔන්න දුවේ පුතේ ගොඩා පිරිස ලැබුණා. ඒ දිව්‍ය අප්සරාවගේ විමානේ රත්තරම් පාටයි. ඒකට හේතුව අර වැටකුළු මල් කහපාටයිනේ, රත්තරම් පාටයි වගේනේ. ඉතින් ඒ පහළ වෙච්ච විමානේ රත්තරම් පාටිකක්. ඊට පස්සේ අලුතෙන් එහෙම දිව්‍යාංගනාවක් දෙවි කෙනෙක් පහළ වුණාට පස්සේ සාක්දේවිඳු මොකද කරන්නේ? බලන්න යනවා. සාක්දේවිඳු මාතලිත් එක්ක යන ගම මේ විමානේ දැකලා මේ දිව්‍යාංගනාවට කතා කළා. දැන් ඇය පොඩ්ඩක් ලැජ්ජා වුණා. ඉස්සරවම පිනගෙන කියන්නේ ඇයි? වැටකොළු මල් හතරක්නේ. සිල් රැකලා ලොකුවට එහෙම කරලා නෙමෙයි. ඊළඟට බණ භාවනා කරලත් නෙමෙයි. මේ මල් හතරක් පූජා කළා සෑය ළඟට යන්න ලැබුණෙත් නැතුව. ඊට පස්සේ පිනගෙන ඇහුවාම විස්තර කිව්වා. සක්දින්දු පුදුම වුණා. බුදුරජාණන් වහන්සේ ගේ සෑය දැකලා මේ ළඟට යන්නත් ලැබුණ නැතුව. ඊට පස්සේ පිරිනවම් පාපු බුදුරජාණන් වහන්සේගේ සෑයට මේ මල් හතරක් පූජා කරන්න ගිහිල්ලා මෙහෙම පිනක් විපාක දෙනවනම් ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන පූජාවත් ඒ වගේමයි. සම විපාක ලැබෙනවා. සමසිත තමයි මෙතනදී බලපාන්නේ කියලා ඒ ලස්සන ගාථාවක් කිව්වා. එතකොට පිරිනුවම් පාපු බුදුරජාන්සේ ගැනත් ඊළඟට ඒ බුදුරජාන්සේගේ ධාතු සෑය ගැනත් අපි එක විදිහටම සතුට සිතින් වන්දනා කළොත් එහෙම දුවේ පුතේ ඒ පිනම ලැබෙනවා කියලා ඒ කතාවේදී ලස්සනට විස්තර කරනවා. ඉතින් ඒ නිසා කැලණිය බලන්න කොච්චර ලස්සනද කියලා මේ ලංකාව පුරාම තැන් තැන්වල බුදුරජාණන් වහන්සේගේ ධාතු ස්තූප තියෙනවා. ලස්සන ධාතු කරඬුවක් වගේ. ඊළඟට බුදුරජාන්සේගේ බෝධින් වහන්සේ හැම තැනම වැඩ ඉන්නවා. ඉතින් ඒ නිසා අපිට විවේක ලැබෙන වෙලාවට අපේ මේ ජීවිතය අපිට අහිමි වෙලා යන්න කලින් ඒ ලස්සන ධාතු ස්තූප අපි වන්දනා කරන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 8ක් ගියාට පස්සේ තමයි මේ ලංකාවට වැඩි සැවැත්නුවර ජේතවනාරාමයේ ඉන්නකොට මණියක්කික නාගරාජයා තවත් පිරිස සමග වෙස් වලාගෙන ගියා. මනුස්ස වේශයක් අරගෙන ලංකාවට වඩින්න කියලා ආරාධනා කළා. ඊට පස්සේ තමයි රහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ ඒ සැවැත්නුවර ජේතවනාරාමෙන් ආකාශයට පැන නැගිලා මේ ලක්දිරණ කැලණිය පහළ වුණේ. ඉතින් ඒ නිසා ගොඩාක් විස්තර තියෙනවා අපි අපේ මහා වංශය ගැන අපි ඉගෙන ගත්තොත් එහෙම. ගොඩාක් තොරතුරු තියෙනවා. ඉතින් ඒ ලස්සන වීඩියෝවෙත් තොරතුරු ගොඩාක් කියවුණා. ඉතින් ඒ නිසා අපි ඒ උතුම් ධාතු සෑය
බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ඒතුම් සෑය වන්දනා කරලා අපිත් පින් රැස් කර ගන්න මහන්සි වෙන්න ඕනේ. අපිට එන්න ලැබුණේ නැහැ කිම් අපි දුර ඈත රටක ඉන්නේ කියලා හිතමු. නමුත් සිහි කරලා අපි වන්දනා කළොත් ඒ තේ පින් අපිට රැස් කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා අපිට ලැබෙන හැම මොහොතකම අපි ධාතුන් වහන්සේලා තැන්පත් කළා තියෙන ඒ උතුම් සේරජානන් වහන්සේලා වඳින්න ඕනේ හැම කාලෙම අපිට මේවා කරගන්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාලේ අපිට ඊටාම කලාතුරකින් මොකද්ද පිනකට අපිට ලැබිච්ච මේ දුර්ලභ අවස්ථාවක් තමයි අපි මේ ගත කරන කාලේ. ඉතින් ඒ නිසා මේ කාලේ අපෙන් නැති වෙලා යන්න කලින් අපි ජීවිතේට බුදුරජාණන්සේට වන්දනාමාන කරලා පින් රැස් කරගන්නත් මහන්සි ගන්න ඕනේ. අද දවසේ පුංචි ඔබට කියා දුන් මේ කරුණු කාරණා ඔන්න පුංචි ඔබට පුළුවන් ඔබේ දැනුම් පොතට එකතු කරගන්න. දැන් පුංචි ඔබ නිරන්තරයෙන්ම අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා, වෙනත් වැඩවල නිරත වෙනවා. මේ වෙලාවේදී ඔබේ හිත තැම්පත් කර ගන්නට ඕනි. ඒකට හොඳම ක්‍රමය තමයි භාවනාව. අද දවසේදී අපි ඔබට පුරුදු කරන්නේ මුදිතා භාවනාව. මුදිතා භාවනාව අපි සියලුම ලෝක සත්වයන් කෙරෙහි මුදිතා සිත පුරුදු කරමු. මම ආයුෂයෙන් වැඩෙම්වා, වරණයෙන් වැඩෙම්වා, සැපයෙන් වැඩෙම්වා, බලයෙන් වැඩෙම්වා, යසසින් වැඩෙම්වා, කීර්තියෙන් වැඩෙම්වා, ප්‍රඥාවෙන් වැඩෙම්වා, මාමින්ම මේ ගමේ සිටින සියලුම සත්වයෝ ආයුෂයෙන් වැඩෙන්වා, වරණයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, බලයෙන් වැඩෙත්වා, යසසින් වැඩෙත්වා, කීර්තියෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, මාමින්ම මේ නගරයේ සිටින්නාවු සියලුම සත්වයෝ ආයුෂයෙන් වැඩෙත්වා, වරණයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, බලයෙන් වැඩෙත්වා, යසසින් වැඩෙත්වා, කීර්තියෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, මාමින්ම මේ පලාතේ සිටින්නාවු සියලුම සත්වයෝ ආයුෂයෙන් වැඩෙත්වා, වරණයෙන් වැඩෙත්වා,
සැපයින් වැඩෙත්වා බලයින් වැඩෙත්වා යසසින් වැඩෙත්වා කීර්තියෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා මාමෙන්ම මේ රටේ සිටින්නාවු සියලුම සත්වයෝ ආයුෂයෙන් වැඩෙත්වා වරණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා යසසින් වැඩෙත්වා කීර්තියෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා මාමෙන්ම මේ රටේ සිටින්නාවු සියලුම සත්වයෝ ආයුෂයෙන් වැඩෙත්වා වරණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා යසසින් වැඩෙත්වා කීර්තියෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා මාමෙන්ම මේ ලෝකයේ සිටින්නාවු සියලුම සත්වයෝ ආයුෂයෙන් වැඩෙත්වා වරණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා යසසින් වැඩෙත්වා කීර්තියෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා මාමෙන්ම සියලුම ලෝකවල සිටින්නාවු සියලුම සත්වයෝ ආයුෂයෙන් වැඩෙත්වා වරණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා යසසින් වැඩෙත්වා කීර්තියෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා
සුවපත් වෙත්වා සාදු 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 භාවනාවේ ආනිශංස පිළිබඳව වගේම අද දවසේ පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට මේ නමස්කාර පූරක ආරාධනීය පින්වත් ස්වාමින් වහන්සේට. පින්වත් දුවේ පුතේ, අපිට කවුරු හරි දියුණු වෙච්ච කෙනෙක්, සැප විඳින කෙනෙක් දැක්කට පස්සේ අපිට එක්ක හිතෙන්නේ ආසාවක් ඇති වෙනවා ඒ සැපය ගැන. දියුණු වෙන කෙනෙක් දැක්කට පස්සේ ගොඩාක් අයට හිතෙන්නේ එයා දියුණු වේවා කියලා හිතන එක නෙමෙයි, ඉරිසියාවක් හට ගන්නවා. ඊළඟට දුක් විඳින කෙනෙක් දැක්කට පස්සේ අපිට තියෙන අපිට කවදාවත් මේ වගේ දුකක් ඇති වෙන්න එපා කියලා. හැබැයි අනේ මෙයා මේ දුකින් නිදහස් වෙලා සැපේටපත් වෙනවා නම්, මෙයා සුවපත් වෙනවා නම් කියලා හිතෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනුන්ගේ දියුණුව පතන එක, අනුන්ගේ දියුණුව කැමති වෙන එක, ඉරිසියා නොකරන එක, අනුන්ගේ සැපේ කැමති වෙන එක තමයි මුදිතාව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි පුරුදු වෙන්න ඕනේ, තව දියුණු වෙච්ච කෙනෙක් දැක්කට පස්සේ එයා ගොඩාක් උත්සාහ කරලා තමයි දියුණු වෙලා තියෙන්නේ, එයා ගොඩක් වීරියෙන් දුක් මහන්සි වෙලා තමයි දියුණු වෙලා තියෙන්නේ කියලා කල්පනා කරන්න ඕනේ. ඊළඟට අපි ඒ දේවල් ගැන ඊර්ෂ්‍යා කරන්නේ නැතුව අපිත් උත්සාහ කරන්න ඕනේ දියුණු වෙන්න, අපිත් වීරිය කරන්න ඕනේ. දුකටපත් වෙච්ච අය දැක්කට පස්සේ අනේ මේ අය සැපවත් වෙනවා නම්, මේ අය සුවපත් වෙනවා නම් කියලා හිතන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒකට දැන් අපි ඒ ලස්සනට පුංචි දූලා පුතාලා පිරිසක් භාවනා කරන ආකාරය නැරඹුවා. ඉතින් අපිට ඒ වගේ ලස්සන තැනක් ලැබුණ නැතත් අපි ඉන්න ගෙදරම හරි අපිට පුළුවන් අපි ඉන්න කාමරේම, අපි ඉන්න තැනම වාඩි වෙලා සියලු ලෝක සත්‍යයන් කෙරෙහි මුදිතාසිත දියුණු කරන්න. මේ භාවනා කරනවා කියන එක දුවේ පුතේ දන් දෙනවට වැඩි සිල් රකින්නටත් වඩා පිං රැස් වෙන එකක්. ඉතින් ඒ නිසා ඒක ගොඩාක් අමාරුයි. නමුත් ටික 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 අපි දියුණු කරගන්න මහන්සි වෙන්න ඕනේ. එතකොට අපේ හිතට විශාල සාන්තියක් සැපයක් ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ මුදිතා භාවනාව අපි පුරුදු කරගන්න මහන්සි වෙන ගමන්. ඉතින් අද දවසේ අපිට ලැබුණු කාලය අවසන් වෙලා යනවා. අපි ලස්සන දහම් කාරණා ඉගෙන ගත්තා, ලස්සන වැඩසටහන් නැරඹුවා. ඒ සියලු දේ මතකයේ රඳවාගෙන, ඒවා හොඳට හිතේ තියාගෙන අපේ ජීවිතයට සැපය උදා කරගන්න මහන්සි වෙන්න කවුරුත් හිතට ගන්න ඕනේ. ඉතින් ඒ නිසා දූල පුතාල හැම දිනාටම, නංගිලා මල්ලිලා හැම දිනාටම අපි ආශිර්වාද කරනවා ඔයාලගේ ජීවිතේ වාසනාවන්ත කරගන්න, සැපවත් ජීවිතයක් ඇති කරගන්න හැම දිනාටම භාග්‍ය උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසෙත් මේ උතුම් වැඩසටහන ලෝකෙ පුරාම ඉන්න පුංචි දූල පුතාලට, නංගිලා මල්ලිලාට, ඒ වගේම වැඩිහිටි පින්වතුන් සියලු දෙනාට නරඹන්න අවස්ථාව උදා කරලා දුන්නේ ටොරන්ටෝහි පදිංචි පින්වත් හසින්ත නාගොඩ විතාන මහත්මා, චින්තා දුනුවිල මහත්මියත් කියන ඒ පින්වත් දෙපළ විසින්. ඉතින් ඒ පින්වතුන්ගේ බලාපොරොත්තුව තමයි පින්වත් දහම් අනුහස් නාගොඩ විතාන පුතුණුවන්ගේ තුන්වන ජන්මදිනය වෙනුවෙන් මේ පුංචි පුතාට තිසරණී ආශිර්වාදය සැලසේවා කියලා සෙත් පතන්නට. ඉතින් අපි රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් මුලින්ම අනුමෝදන් කරමු පින් කැමති දෙවියන්ට. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා සැපයෙන් සැපයට පත්වෙත්වා. අද දවසේ මේ උතුම් වැඩසටහනේ දායකත්වයේ දරන ඒ පුංචි පුතා ඇතුළු ඒ සියලු දෙනාටත්, අප සියලු දෙනාටත් යෙහෙන් ආරක්ෂාව සලසත්වා. දෙවියන්ටත් ධර්ම අවබෝධය කරගෙන මේ භයානක සසරෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අනන්ත සසර පුරාවට අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාගේ පරලොව ජීවිතත් සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් නිදහස් වෙන්න මේ පිනත් උපකාර කර ගනිත්වා.
ඒවගේම රැස්කරගත් සියලූම් පුුණ්‍ය ධර්මයන් අපේ පින්වත් කල්්‍යයානු මිත්‍ර ලොකුස්වාමින් වහන්සිට අනුමෝදං වෙලා පින්නත් ලොකුස්වාමින් වහන්සේ නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා සුවපත්වෙත්වා දීර්ඝාය සම්පත් ලබත්වා පින්න ලොකුස්වාමින් වහන්සේටත් මේ ගෞතම බුදු සසුනේදීම ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදාවේවා. සාදු සාදු සාදු. ඒවගේම රැස්කරගත් සියලූම් පුුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දාණය ලෝකෙ පුරා සියලුම දූ දරුවන්ට නරඹන්න අවස්ථාව සලසලා දෙන ඒ පින්වත් හසින්ත නාගොඩ විතාන මහත්මා, චින්තා දුනුවිල මහත්මිය ඇතුළු ඒ වගේම පින්වත් යනුල පුතණුවන් ඇතුළු පවුලේ සියලු දූ දරුවන්ට සුජීවත්ව සිටින දෙමව්පියන් ඇතුළු සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනා සුවපත්ත්වා සැපවත්ත්වා උතුම් තිසරණී අනන්ත ආශිර්වාදය සැලසේවා. සුවසේ පින් රැස් කරගන්න ධර්මයේ හැසිරෙන භාග්‍ය උදා වේවා. ඒ සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් මහමුණවාසි ලෝවාසි සිල්වත් ශ්‍රාවක සංගරුවනට අනුමෝදන් වෙත්වා අනගාරිකා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ට ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජිකීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා අද දවසේ දායකත්වය දැක්වූ සියලුම පින්වතුන්ටත් අප සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙලා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන භයානක සංසාරයෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සුවසේ ඉදිරි කාලය පුරාවට පින් රැස් කරගන්න පුංචි දූල පුතාලට නංගිලා මල්ලිලාට හැම දිනාටම වාසනාව සැලසේවා. ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මී ශ්‍රාවක සංගරුවනි ආශිර්වාදය සැලසේවා. ජීවිතය සුවපත් කරගන්න වාසනාව ලැබේවා. සියලු දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පුංචි ඔබ නොදත් කරුණු කාරණා ගණනාවක්ම අද දවසේදී පින්වත් ස්වාමීන් වහන්සේ ඔබට කරුණාවෙන් යුක්තව කියා දුන්නා. අපි පින්වත් ස්වාමීන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදු සාදු සාදු. එසේනම් පුංචි ඔබත් අද දවසේ අප කියා දුන් මේ කරුණු කාරණා ඔබේ ජීවිතයට එක් කරගත යුතුයි. ඒ තුළින් ඔබ ඔබේ ජීවිතය යහපත් කරගත යුතුයි. මේ කාරණය මතක් කරමින් අපි සූදානම් වන්නේ අද දවසට ගෞතම දරුවෝ වැඩසටහනින් සමුගෙන යන්නට යලිත් ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තු වෙමි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel subscribe කර සීනුව ලකුණ ඔබන්න.